සුරක්ෂිත බැංකුව අතරින් දාන්න හොඳ ෆික්ස් ඩිපොසිට් පොලියක් තියෙන බැංකුව මොකද්ද? දැන් සාමාන්‍යයෙන් වැඩි වෙලා තියෙනවා දැන් මහා බැංකුවේ ගත ප්‍රතිපත්තිත් එක්ක ප්‍රතිපත්ති අනුපාතය ඒ ඔක්කොම වැඩි වීමත් සමග දැන් පොඩ්ඩක් වැඩි වෙලා තියෙනවා. මෙතන තර්කය තියෙන්නේ උද්ධමනයේ 120 ගණන් ඒ වගේ උද්ධමනය අධිකව තියෙද්දි මේ වගේ රේට් එකේ ඇත්තට වැඩ නැහැ. ඒනකොට දැන් මෙතන තියෙනවා බිස්නස් කරන්න කියලා කතාවක්. නමුත් කරන්න දෙයක් නැතුවට තියෙන විකල්පයක් නෙවෙයි බිස්නස් කියන්නේ. ඒකත් මේ හරියට දැනගෙන කරගෙන යන්න ඕනේ. දැන් ගොඩාක් කට්ටියගේ දැන් පඩිය ගත්තොත් එහෙම පඩිය රුපියල් 45,000ක් විතර වෙන්න පුළුවන්. ඒක වැඩි වෙන්නේ නැහැ අනිවාර්යෙන්. නමුත් අමතර ආදායම් ගොඩක් කට්ටියගේ තියෙනවා. පඩියට අමතරව සමහරට 45,000ක් ගමක පඩිය ඊට පස්සේ අමතරව තියෙන්න පුළුවන් ඉතුරු කිරීම ආදායමක් රුපියල් 10,000ක් විතර මාසෙට. හරි. ඊට පස්සේ ඊතර 55,000යි. ඊට පස්සේ මොකක් හරි දේපල ආදායම මොකක් හරි ෂොප් එකක් දීලා හරි මොකක් හරි ඔයගොල්ලන්ගේ තියෙන වගාවකින් එන රුපියල් 10,000. ඒතකොට 65,000යි. ඊට පස්සේ සමහරට සීසනල් කාර්තුමේ එන මොකක් හරි අස්වැන්නක් සම්බන්ධයෙන් ඒ වගේ සමහරට මොනාර රෙප තමම ෂොප් එකක් කරනවා නැත්නම් බොඩි පාර්ට් ටයිම් එද ගුරුවරයෙක් නම් ටියුෂන් කරනවා නම් එහෙම තමයි හැමෝම තමන්ගේ මේන් ඉන්කම් එකට අමතරව තව තව ඉන්කම් තියෙනවා. ඒ නිසා ඒ ගැන හිතන්න මෙතනදී ෆික්ස් ඩිපොසිට් වලින් ජීවත් වෙනවා කියන එක නෙවෙයි මෙතන අපි මේ වීඩියෝ වලින් බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ඔන්න දැනට තියෙන රේට්ස් අනුව අපි ලංකාවේ පෞද්ගලිකංශේ බැංකුව ගත්තොත් සම්පත් බැංකුවයි DFCC බැංකුවයි බැලුවොත් සමහර DFCC බැංකුව සෑහෙන හොඳයි. දැන් බිස්නස් ලෝන්ස් අතින් එහෙම හරිම හොඳයි. DFCC බැංකුවේ මාස 3.5% හම්බෙන සම්පත් බැංකුවේ හම්බෙන්නේ 4%. 1.5% වැඩි. මාස 4.75% හම්බෙන සම්පත් බැංකුවේ 6% හම්බෙනවා DFCC අවුරුද්දේ වදානවන 6.5% හම්බෙන DFCC 5 සම්පත් බැංකුවේ 5.75% හම්බෙන. ඒතර සම්පතුයි කොමර්ෂල් බැංකුවේ එක වගේ යන්නේ. ඒක ඇතින් දැන් DFCC බැංකුව ඇත්තම හොඳයි. ඒක රේට්ස් වැඩි. හරිද? ඒක නිසා එතන හොඳ එකක් තියෙනවා DFCC බැංකුව. මේ පෞද්ගලිකංශේ බැංකුව වලින් ගත්තොත්. දැන් මෙතනදී කියන්න පුළුවන් සෙල්ලාන් බැංකුව වැඩි නේෂන් ට්‍රස්ට් බැංකු වැඩි නැහැ. මම මේ බලන්නේ මගේම තියෙන නිර්ණායක අනුව හොඳ බැංකුවක්. කෙනාගෙන් කෙනාට වෙනස් වෙන්න පුළුවන්. රජයේ බැංකු වලට ගත්තොත් එහෙම NSB, BOC, RDB, පීපල්ස් බැංක් තියෙන. මෙතනදී රේට්ස් වැඩිම ඇත්තටම හොඳම රේට්ස් දෙන්නේ RDB බැංකුව. RDB ඇවිල්ලා 100%ක් රාජ්‍ය බැංකුවක්. ඉස්සරව තිබ්බේ ගොඩාක් ප්‍රාදේශීය සංවර්ධන බැංකු ගොඩාක් එකතු වෙලා තමයි ඔක හැදුනේ 50ක් මගින් සම්මත කරලා. ඒ නිසා දැන් NSB බැංකුවේ හැම වෙලේ 5%යි මාස 3 6ක් ගෙවන. RDB බැංකුවේ මාස 6ට 6.25 මාස 12ට 6.5ක් ගෙවන. දානිත්‍යවල ගෙවන්නේ 5.5 අවුරුද්දට. ඒකෙන්ද RDB තමයි රජයේ වශයෙන් දැන් එන දේ හොඳම එක. හැබැයි නමුත් එතන ප්‍රධාන අවශ්‍යයක් වෙන ඔන්ලයින් බැංකින් ෆැසිලිටි නැහැ. හරිද? එතන දෙයක් තියෙනවා. අතර මම දැන් කියන්නේ රාජ්‍ය පැත්තෙන් යනවා නම් අනිවාර්යෙන් RDB බැංකුවටත් යන්න. පෞද්ගලිකංශේ ගත්තොත් DFCC බැංකුවත් හොඳයි. මේක රේට්ස් වැඩි. මම කොයි මිලාවෙවත් ඇත්තටම රෙකමෙන්ඩ් කරන්නේ මොන ලීසින් කම්පැනි. ලීසින් කම්පැනිේ මීටත් වඩා රේට් එක වැඩි. ඔය පීපල් ලීසින් එහෙම. නමුත් මං කිව්ව අතිරික්ත සල්ලිත් තමයි ඒකට දාන්න ඕනේ. මොකද වැටුනොත් හරි අමාරුයි ගන්න. එහෙම දෙයක් තියෙනවා. ඒක නිසා මේක තමයි පිස්සු හැදෙන පොලිය අනුපාතයේ RDB බැංකුවේ තියෙන්නේ. තව හැමීට වැඩි වෙයි. අමතර ආදායම් වැඩි කරගන්න නොගිතිකද මට ඔයගලන්ට කියන්න ඕනේ.
දැන් සාමාන්‍යයෙන් මම වෙන වීඩියෝ එකක් කියන්න සාමාන්‍ය රුපියල් ලක්ෂ 10ක් දැම්මොත් කීයක් විතර හම්බෙද කියලා. ඒක මම ඕගලන්ට සවිස්තරාත්මකව කියන්නම්. නිකන් දැනට කියන්නම්කො දැන් RDB බැංකුවේ සාමාන්‍යයෙන් ඔය ලක්ෂ 10ක් අවුරුද්දකට දැම්මොත් එහෙම පොලිය එනවා 65000ක්. එතකොට මාස 6කට දැම්මොත් 62500ක් ලක්ෂ 10ක්. එතකොට 60000ක් එනවා මාස 3කට දැම්මොත් ලක්ෂ 10ක්. හරි. ඒක DFCC බැංකුවත් ඒ වගේම යන්නේ. DFCC බැංකුවේ ටිකක් අඩුයි මාස 3 අවුරුද්ද නම් එකම ගන්න. අනේ ඒ ටික තමයි මට ඔයගොල්ලන්ට කියන්න ඕනේ. මම මාසෙට 10000ක් ගන්න 10000ක් ගන්න දැන් ඒ වීඩියෝ එක අනිවාර්යෙන් ගේන්න. හරි. එහෙනම් නැවත වීඩියෝ එකක් ඉන්නවා තමයි.